අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. හරක්කටාගේ පොලිස් ගජයන් 19කට පොලිසියෙන්ම පරීක්ෂණ කියලා දේශබන්ධුගෙන් නියෝග. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා සමග දුරකථන සම්බන්ධතා පවත්වමින් විවිධ වරදාන වරප්‍රසාද ලබා ගත්තේයයි කියන පොලිස් නිලධාරීන් 19 දෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉතින් වැඩ බලන පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත මේ පරීක්ෂණ ආරම්භ වී තිබෙන බව තමයි මේ ප්‍රවෘත්ති ඔස්සේ කියන්නේ. ඉතින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ පිළිබඳව සිය අවධානය යොමු කරනවා. චෝදනා එල්ල වී සිටින බහුතරයක් දකුණු පළාතේ විවිධ ශ්‍රේණිවලට අයත් පොලිස් නිලධාරීන් වෙනවා. හරක්කටා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී මේ බව අනාවරණය වුවත් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් නොවීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දැඩි අවධානය යොමු වුණා. අනතුරුව එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසට උපදෙස් දී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉතින් හරක්කටා විදේශගතව සිටියේදී හා අත්අඩංගුවට පත්ව සිටියේදී එම පොලිස් නිලධාරීන් විවිධ වරදාන වරප්‍රසාද ලබාගෙන ඔහු මෙහෙය වූ මද්‍රව්‍ය ජාලය සමගද ඍජුව වක්‍රාකාරයෙන් සම්බන්ධතා පැවැත්වුවාද යන්න ගැන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවත් මේ ප්‍රවෘත්ති ඔස්සේ අද ලංකාදීපයේ වාර්තා කරනවා. ඉතින් දිවයිනත් මේ කතාවමයි කියන්නේ හරක්කටාගෙන් මුදල් ගැරූ පොලිසියේ 19ක් කියලා. කලක් දකුණේ වැඩ කළ ජේෂ්ඨයෙකුත් ඒ අතර සැකකරුවන් අල්ලන්න විමර්ශන ක්‍රියාත්මකයි. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සමග සමීප සම්බන්ධතා පවත්වමින් මුදල් ලිපියු බව කියන පොලිස් නිලධාරීන් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවායි කියලා දිවයින පුවත්පතත් වාර්තා කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.